මේ ඇක්ටිවිටි එකේදී අපිට කියලා තියෙන්නේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න පුළුවන් වෙන්න Python function එකක් හදන්න කියලා. මේක නම් ගොඩක්ම ලේසි ඇක්ටිවිටි එකක්. අපි මුලින්ම බලමු ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රය මොකක්ද කියලා. ඒ අදාළ සූත්‍රය තමයි භාගය ආධාරකයේ වැඩි කිරීම ලම්බක උස. භාගය එහෙමම තියෙනවා. මෙන්න තියෙනවා ආධාරකය. මෙන්න මේ B කියන පාදයෙන් පෙන්නන්නේ ආධාරකයේ දිග. ඊළඟට මෙන්න මේ HB කියන එකෙන් පෙන්නන්නේ ලම්බක උස. දැන් අපි අන්න ඔය කියපු සූත්‍රය යොදාගෙන තමයි ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ. මම මුලින්ම def කියන keyword එක දෙනවා. ඊළඟට අපේ function name එක විදිහට මම area කියලා දෙන්නම්. ඊළඟට අපි මෙතනට parameters දෙකක් දෙන්න ඕනේ. එකක් තමයි භාගය කියන එක අදාළ නැහැ. ආධාරකය සහ ලම්බක උස කියන එක. මම ආධාරකය කියන එකට base කියලා දෙන්නම්. ලම්බක උසට height කියලා දෙන්න. ඊළඟට මේ විදිහට colon එකක් තියාගෙන අපි එක්ක රිටර්න් කරන්න පුළුවන් එහෙමත් නැත්නම් අදාළ දේ වෙන්න ඕන දේ print කරන්න පුළුවන් මම මෙච්චර වෙලා කරේ රිටර්න් කරපු දෙහිඳ මම මෙතනදි print කරා print කරගමු දැන් print කරගන්න මොකද ඒ අදාළ සූත්‍රය තමයි භාගය එහෙමත් නැත්නම් දශම පහ ගුණ කිරීම base ගුණ කිරීම height ඒ කියන්නේ අපි මේ ලිව්වේ මෙන්න මේ කරේ භාගය වැඩි ආධාරකය වැඩි ලම්බක උස කියලා දැන් අපි අපේ ෆන්ක්ෂන් එක හදාගෙන ඉවරයි දැන් අපි ෆන්ක්ෂන් එකට කෝල් කරමු ෆන්ක්ෂන් නේම් එක දෙන්න ඊළඟට මේ පැරමීටර්ස් වලට අදාළ ආගියුමන්ට් එක දෙන්න දැන් මෙතනදී අපි ෆන්ක්ෂන් එක ඇතුලේ කරේ print කරගත්ත එක ඒකින්ද ආපහු පාරක් මේක print කරගන්න අවශ්‍ය නැහැ ෆන්ක්ෂන් එක කෝල් කරන්න මේ විදිහට කෝල් කරාම ඇති මම දැන් ආධාරකයේ විදිහට 5 දෙන්න ලම්බක උස විදිහට 8 දෙන්න දැන් මම මේක රන් කරවතින් මට මෙන්න මේ විදිහට 20 කියලා අවුට්පුට් එක ඇවිල්ලා තියෙනවා. දැන් අපිට අවශ්‍ය නම් මෙන්න මෙහෙමත් පුළුවන්. මෙන්න මේ පැරමීටර් එක මොකක්ද කියලා අඳුන්වලා ඒකට අදාළ වැලියු එක දෙන්නත් පුළුවන්. මම මුලින්ම height කියලා දෙන්න. height සමානයි 8 කියලා දෙනවා. ඊළඟට base කියන එකට කියලා දෙන්න. දැන් මෙන්න මේ දෙක මාරු කරලා තියෙන්නේ. මේ තියෙන අනු පිළිවෙල මාරු කරලා තියෙන්නේ. එහෙම වුණා කියලාත් අවුලක් නැහැ අපේ අවුට්පුට් එක එනවා. මේ තියෙන 16 කියලා විතර. දැන් මතක තියාගන්න ඕනේ දේ තමයි අපි Python function එක ඇතුලේ. ඒ කියන්නේ මෙන්න මේ function body එකේදී return කරා නම් function එක call කරද්දී print කරගන්න ඕන. හැබැයි Python function එක ඇතුලේ අපි print නම් කරගත්තේ function එකට call කරාම ඇති.